අයිබෝවන් ශ්‍රතා ප්‍රධාන ප්‍රවෘති විකාශය සමගින් මම ලකිඳුනු අංග ප්‍රථමයෙන් සිරස්තල. දිස්ත්‍රික් 4ක හැරුණකොට අනෙක් දිස්ත්‍රික් සඳහා සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක. සංචාරක ව්‍යාපාරයේ අසංවිධිත පාර්ශ්ව තුරන් කිරීමට පොලිසිය අවධානය. දරුවන් අතර පාචනීය වැළඳීමේ අවධානමක් ගැන සෞඛ්‍යංශවලින් අනාවරණයක්. ළමයින්ට අපිරිසිදු ආහාර සහ අපිරිසිදු ජලය ලැබීම මගින් තමයි මේ පාචන තත්ත්වය ඇති වෙන්නේ. ඒකට හැම අවුරුද්දෙම වගේ මේ සැරෙත් ළමයි අතර පාචන තත්ත්වය වැඩි වෙලා තියෙනවා. යුක්‍රේන රුසියා අර්බුදය තවදුරටත්. මෙරට සංචාරක කර්මාන්තවලට බලපෑම් එල්ල කරන අසංවිධිත පාර්ශ්ව මැඩලීමට විශේෂ පියවර ගනිමින් සිටින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඩියෝච්ච පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටද බලාපොරොත්තු වන බවයි. විශේෂයෙන්ම පසුගිය දිනවල අපි දුටුවා ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන්ට විවිධාකාරයේ හිරිහැර වන ආකාරයට කටයුතු කරන පුද්ගලයන්, ඒ වගේම ඔවුන් විවිධ වංචාවන්ට හසු කරගන්න උත්සාහ කරන පුද්ගලයන්. මේදී අපි විශේෂයෙන්ම දකිනවා ආහාර පාන ලබා ගැනීමේදී වෙළඳසැල්වලට ගියාම, එහෙම නැත්නම් මාර්ගයේ සමහරලාට ඔවුන් මාර්ගයේ තියෙන විවිධ ආහාර ද්‍රව්‍ය රස විඳින්න ඔවුන් ආස කරනවා. එවැනි අවස්ථාවලදී ඊළඟට වෙනත් මාර්ගයේ ගමන් ගන්නකොට කුලි රත ලබා ගැනීම විවිධ අවස්ථාවල, ඒ වගේම තමයි සමහර මේ විසිතුරු දේවල් ඔවුන් ඔවුන්ගේ රටට රැගෙන යාම සඳහා විවිධ වෙළඳසැල්වලට ගියාම ඒවා මිලදී ගැනීමේදී. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ඕනට කියලා අපි කල්පනා කරා. මේ සංචාරක ව්‍යාපාරය මේ රටේ අපි මේ වර්තමාන වෙන විට යම්කිසි ආකාරයක රටට එළඹිලා තියෙන මේ ආර්ථික අඩුදෙන් ගොඩේම සඳහා විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය අපිට විශාල පිටුවහලක් වෙනවා. ඉතින් එවැනි අවස්ථාවක මේ සංචාරකයේ පැමිණීම විශාල වශයෙන් වැඩි වෙමින් පවතුන, ඒ වගේම දැනට වැඩි වෙලා තියෙනවා. පසුගිය කාල සීමාවෙත් විශාල වශයෙන් මේ මාස 3 ඇතුළත විශාල සංචාරකයන්, විදේශීය සංචාරකයන් සංඛ්‍යාවක් ලංකාවට පැමිණියා. ඉතින් මේ පැමිණෙන සංචාරකයන්ට මෙවැනි ආකාරයේ හිරිහැර කරදර සිදු කළහොත් ඔවුන් ඒවා විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය ජාල හරහා, YouTube හරහා මුළු ලෝකෙටම ප්‍රචාරය කරනු ලබනවා. ඒ ප්‍රචාරය කිරීම හරහා ඒ රටට අපකීර්තියක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ සංචාරක ව්‍යාපාරයට ඍජුවම බලපානවා, ඒට හානිදායක විදිහට. ඉතින් ඒ වගේම තමයි කුලි රතරිය හිතුණු මිල ගණන් ඔවුන් ප්‍රකාශ කළ, කියන්නේ අධික මිල ගණන්, සාධාරණ නොවන මිල ගණන් විදේශිකයන්ට සඳහන් කිරීම දක්නට ලැබෙනවා. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා මෙවැනි තත්ත්වයක් ඇති වෙනට අපි විශේෂයෙන්ම පොලිසියේ බුද්ධ නිලධාරීන් අපි සංචාරක ප්‍රදේශවල යදමනට තීරණය කළා තියෙනවා. ඒ නිලධාරීන් ඒ ප්‍රදේශවල සංචාරය කරමින් මේ පිළිබඳව යම්කිසි ආකාරයකට විදේශිකයෝට හිරිහැර වන ආකාරයට ඔවුන්ට අධික මිල ගණන් කියා සිටින පුද්ගලන්ට, සාධාරණ නොවන මිල ගණන් කියා සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා. ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරිය සහ ඒවා සම්බන්ධ වෙලා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න අදාළ සාකච්ඡා කළා. ඔවුන් සම්බන්ධයෙන් ඔවුන්ගේ පාර්ශ්වයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් අපි සාකච්ඡා කළා, කටයුතු කිරීමට ක්‍රියා කරනු ලබනවා. විශේෂයෙන්ම සංචාරක කොට්ටාශය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි මේ සංචාරක ව්‍යාපාරය තුළ සිටින අසංවිධිත කොටස්ගෙන් අපි ඉල්ලා සිටින්නේ සහ සංචාරකයෙක් තම හමුවට පැමිණියාම මේ සංචාරකයාට හිරිහැරවන ආකාරයට, කටයුතු කරන ආකාරයට, ඔහුට කිසි ගරුත්වයක් ඇති නොවන ආකාරයට කටයුතු කරන පුද්ගලයන් සිටිනම් ඒ පිළිබඳව අපිට තොරතුරු ලැබුණොත් අපි වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. සංචාරකයා මේ රටේ හිටියත්, විදේශ රටක හිටියත්, අපි ඊට අදාළව ආකාරයකට නීතියේ තියෙන ප්‍රතිපාදන යොදාගෙන, ඒ වගේම සාක්ෂ්‍යාක්ෂා පරිතේ තියෙන ප්‍රතිපාදන යොදාගෙන අපි ඔවුන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා එවැනි පුද්ගලයන්ට එරෙහිව. මැයි මස 10 වනදායින් පසුව යළිත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බස්නාහිර, සබරකමුව, බයඹ, ඌව සහ මධ්‍යම පළාත්වලත්, අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගල් සහ මාතර දිස්ත්‍රික්වලත් පසුරු දෙකෙන් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට හා එවයින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම විශේෂයෙන්ම මේ දිනවල තියෙනවා මේ සන්ධ්‍යාකාලයේ හෝ රාත්‍රී කාලයේ ඇතිවන වැස්තත්වයන් සමහර පළාත්වල. එතකොට ඒ තත්ත්ව යටතේ විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, වයඹ, උතුරු සහ ගාල්ලපාත්‍ර වගේ දිස්ත්‍රික්කවල සන්ධ්‍යාකාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුණු සහිත වැස් ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව වැසි ස්වල්පයක් ඇතිවීමේ තත්ත්වය තියෙන්නේ මධ්‍යම උතුරු මැද ඌව වගේ පළාත්වල සන්ධ්‍යාකාලයේ හෝ රාත්‍රී කාලයේ ඇති වෙන්නේ තැනින් තැන, ඒ කියන්නේ වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් මේ වැසිත් එක්ක తాවකාලිකව තත් සුළං සහ අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මේ අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියන ඉල්ලීම අපි කරනවා. අනෙක් කාණේ තරම මෙම අද දිනේ ගත්තම තරමක තද වැසි අපේක්ෂා කරන්නේ බස්නාහිර, සබරගමු, වයඹ වගේ පළාත්වල සාමාන්‍ය මිලිමීටර් 30ත් 50ත් අතර වට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. කෙසේ වෙතත් දිස්ත්‍රික්ක හතරක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් අද දිනේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නුවරඑළිය, මහනුවර, මාතලේ සහ බදුල් යන දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල උෂ්ණාතික කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. මෙවැනි වර්ෂාපතනයකින් මේ අධික උණුසුම් කාලගුණික තත්ත්වය తాවකාලිකව අඩු වුණාට නිරන්තරයෙන්ම පහව වීමේ තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. හැබැයි අපේ විශ්ලේෂණ වල අපිට පෙන්නුම් කරනවා මැයි මාසයේ 10 වෙනිදායින් පස්සේ වගේ දිවයිනේ නිතිති කොටසේ මේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව. එතකොට මේ වැසි තත්ත්වයේ වැඩිවීම සමග බොහෝ විට එතනින් ඉදිරි කාලගුණික තත්ත්වයේ ලොකු වෙනසක් වීමේ හැකියාවක් තියෙනවා කියන එක අපි ජනතාවට මතක් කරමු. දැන් මේ වැසි තත්ත්වයේ වෙනස සිග්නල් පටන් ගන්න කවද ඉඳන්? දැනට තියෙන සන්ධ්‍යාකාලයේ හෝ රාත්‍රී කාලයේ තියෙන වැස්සත්ති වැඩිවීමක් අපිට පෙන්නුම් කරන අපේ විශ්ලේෂණවල විශේෂයෙන්ම මැයි මාසයේ 10 වෙනිදායින් පස්සේ විශේෂයෙන්ම මේ වැසි තත්ත්වයේ වැඩිවීමක්. මේ බලපාන්නේ විශේෂයෙන්ම දිවයිනේ නීති දෙක කොටස බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත්වල තමයි මේ වැස්සත්ත්වයේ වැඩිවීම අපේක්ෂා කරන්නේ. එතකොට එවැනි තත්ත්වයකටදී මේ උණුසුම ක්‍රමක්‍රමයෙන් පහව යෑමේ තත්ත්වයක් පෙන්නුම් කරනවා. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ලැබෙන 24 වනදා විවෘත කිරීමට නියමිතයි. මෙවන විටෙහි ජලවිදුලි නිෂ්පාදනය සඳහා පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම අවසන් වී ජලවිදුලිය නිෂ්පාදනය සඳහා පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු DCS එලකන්ද මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ මීට මාසයකට පමණ ඉහතදී මෙලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බවයි. මෙවන විට වාණිජ මට්ටමේ මෙහෙයුම්ද ආරම්භ කර ඇති බව සඳහන් කරන ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු DCS එලකන්ද මහතා එම පරීක්ෂණ කාලය තුළ පමණක් රුපියල් මිලියන 1000ක වටිනාකමින් යුත් විදුලි බලයක් උත්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට හැකි වූ බවද ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විටෙහි සමස්ත ව්‍යාපෘති ඉදිකිරීම අවසන් වී ඇති අතර එළඹෙන අප්‍රේල් 24 වනදා එය විවෘත කිරීමටයි සැලසුම් කර ඇත්තේ. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නේවාසික ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත නානායකර මහතා පෙන්වා දෙන්නේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම වන බවයි. එමෙන්ම කෘෂිකර්මාන්තය හා පානීය ජලය සැපීමද අනිකුත් ප්‍රධාන අභිලාෂයන් අතර වන බවයි ඒ මහතා සඳහන් කළේ. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය 2011 වසරේ ආරම්භ කරනු ලැබුව අතර ඒ සඳහා ස්ථමේතු කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 504ක් එයින් ඩොලර් මිලියන 450ක් ඉරාන රජයේ ණය ආධාරයක් ලෙස ලැබීමට නියමිතව තිබුව අතර එහෙත් ඉරාන රජයට බලපෑ සම්බාධක ගැටලුව හේතුවෙන් එරට ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්ව තිබුණා. එවන විටත් ඇමරිකානු ඩොලර් මිලියන 50ක පළමු වාරිකය ලැබී මෙම බහුකාර්ය ව්‍යාපෘතිය ඉදිකිරීම ආරම්භ කර තිබුව අතර එය අතරමඟ නවතා නොදමා ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන මත උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනවා. ඉරාන රජයේ කොන්ත්‍රාත් සමාගමක් වන ෆරබ් ආයතනය මගින් සියලුම ඉදිකිරීම් සිදු කරන අතර වරිමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශන කාර්යාංශය නිරීක්ෂණ කටයුතු සිදු කරනවා. දරුවන් අතර මේ වන විට පාචනය වැළඳීමේ අවධානමක් මතුව ඇති බව ළමාරෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි ඒ මහතා සඳහන් කළේ. පසුගිය දින කීපයේදී දරුවන් අතර පාචන රෝගය වැඩිවීම අපි දැක්කා. ඊට අමතරව ළමා හතිය සහ ඉන්ෆ්ලුවන්සා වැනි වෛරස් වන රෝගත් අපි දැක්කා. පාචනය වැඩි වෙන එක ගැන අපි අවුරුද්දට කලිනුත් දැනුවත් කරා. ඒ වුණාට දැන් ළමයි වැඩිපුර වමනය, බඩේලිය, උණ යන රෝග ලක්ෂණ සහිතව පාචනය නිසා රෝහල් ගතවීම වැඩි වෙලා තියෙනවා. දැන් වුණත් මේ දරුවන්ට පිරිසිදු වතුර, පිරිසිදු
ආහාර ලබා දෙන්න නැත්නම් තව දුරටත් මේ තත්ත්වය ව්‍යාප්ත වෙන්න පුළුවන්. මොකද මැස්සෝ වැඩි වෙලා තියෙනවා මේ කාලේ අවුරුද්දට පසුව ඒ තෙල් කෑම වැඩි වීම නිසා. ළමයින්ට අපිරිසිදු ආහාර සහ අපිරිසිදු ජලය ලැබීම මගින් තමයි මේ පාචන තත්ත්වෙන් ඇති වෙන්නේ. ඒකට දෙමාපියෝ වගකිව යුතුයි. අපි දැනුවත් කරා මේක හැදෙන්න පුළුවන් කියලා. ඒ වුණාට හැම අවුරුද්දෙම වගේ මේ සැරෙත් ළමයි අතර පාචන තත්ත්වය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා දැන්වත් දැනුවත් වෙලා ළමයින්ට පිරිසිදු වතුර සහ පිරිසිදු ආහාර ලබා දෙන්න. ඊට අමතරව පාචන තත්ත්වයේ තියෙනවා නම් රෝග ලක්ෂණ විදියට උනස් සමග වමනය, බඩේලිය යාම, බඩ රිදිල්ල වගේ රෝග තත්ත්වයන් තියෙනවා නම් ඒ දරුවන්ට ගෙදරදී දිය යුතු ඒ ප්‍රථමාධාරයක් විදියට දිය යුතු දේවල් තියෙනවා. ඉතින් මෙතනදී දෙහි දොඩන් නාරන් දෙලුම් බැදිහාල් කැඳ පාන්ටෝස් කෙසල් ගෙඩි තැඹිලි වතුර යෝගට් වගේ ආහාර ළමයින්ට ලබා දිය හැකි. බැදිහාල් කැඳ ටිකක් හදලා දෙන එක තෙන්දී හාල් ටිකක් බැදලා සූදුරු ටිකක් දාලා ලුණු ටිකක් දාලා කැඳ ටිකක් හදලා දෙන්න. බත් කැඳ ටිකක් ඒකට සූදුරු සහ ලුණු දැමීම මගින් සූදුරු වලින් පොටෑසියමුත් ලුණු වලින් සෝඩියමුත් ලබා දෙනවා. නැත්තම් මේ දරුවන්ට ඒ ලවණ අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව බඩේලිය ගොඩාක් ගියොත් ද්‍රායාම අඩු වෙලා කම්පන තත්ත්වයන්ට පවා විජනන තත්ත්වයන්ට පවා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ගෙදරදී පාචනේ තියෙනවා නම් ඒ දියට ආහාර ලබා දෙන්න. එතෙන්දී කොළ ජාති, ගස් ලබු, තෙල් බටර් වගේ දේවල් දෙන්න එපා. බඩේලිය තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. වමනේ තියෙනවා නම් ඒකට ප්‍රතිකාර ලබා ගන්න. මොකද වමනේ දිගට තිබුණොත් බොන්න බැරි වෙනවා. ඒ මගිනුත් විජලනය ලේසියෙන්ම ඇති වෙන්න පුළුවන්. ඊටත් අමතරව දරුවන්ට පෞගේ කාලේ වෛරස් වුණ කීපයක් ඇති වුණා, ඉන්ෆ්ලුවන්සා ඇති වුණා. ඒ සමගම ළමා හතිය වැඩි වීමකුත් අපි දකිනවා. ළමයින්ට හුස්ම ගැනීම පහසුවක් තියෙනවා නම් මේක ළමා හතිය වෙන්න පුළුවන් මේ දවස්වල. ඒකට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. එහෙම නැත්නම් වැඩි වුණොත් රෝහල් ගත කරන්න වෙයි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොළොන්නරුව කන්දකාඩු ගොවිපලේ වගා කටයුතු ආරම්භීම සඳහා පරිසර ඇගයුම් වාර්තාවේ අනුමැතිය ලැබී තිබෙනවා. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොළොන්නරුව කන්දකාඩු ගොවිපලේ ඉඩම් උපයෝගී කරගනිමින් සත්ව ආහාර සඳහා බඩේරුක වගා කිරීමේ ව්‍යාපෘතියක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත් මේ සඳහා පරිසර ඇගයීම් වාර්තාව ලබා දීමට මෙන්ම දැනටම ගොවිපලට අයත් කොටසක අලිමංකඩක් පවතින නිසාත්, ඇතැම් ස්ථානවල පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන පවතින නිසාත් බඩේරුක වගා කිරීම සම්බන්ධව ගැටලු කිහිපයක් පැනන ගී තිබෙනවා. මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් කන්දකාඩු ගොවිපල වගා ව්‍යාපෘතිය සම්බන්ධව පරිසරික ඇගයීම් වාර්තාවක් සකස් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් විද්වත් මණ්ඩලයක් යොදා ගන්මින් සකස් කරන ලද පරිසරික ඇගයුම් වාර්තාව පසුගියදා එම මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච් ඒ සිරිල් මහතා විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දී තිබෙනවා. මේ පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්තුණා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ඉඩම් මහවැලි අමාත්‍යාංශවල නිලධාරීන් මෙන්ම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහ කන්දකාඩු ගොවිපලේ බඩේරුක වගාව සඳහා ඉදිරිපත් සිටින ගොවි ජනතාවද එක්ුණා. මෙම වාර්තාව අනුව වනාලි සඳහා සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන සඳහා වෙන් වූ කොටස් එලෙසම පවත්වාගෙන යාමටත් එම ප්‍රදේශ වගාව සඳහා යොදා නොගැනීමටත් තීරණය කර තිබෙනවා. එමෙන්ම කිසිදු පාරිසරික හානියකින් තොරව බඩේරුක වගාව සිදු කිරීම සඳහාත් මෙම පාරිසරික වාර්තාව මගින් අවශ්‍ය අනුමැතිය ලබා දී තිබෙනවා. මෙහිදී අදහස් දක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ මෙම ගොවිපලේ ඉඩම් උපයෝගී කරගනිමින් බඩේරුක වගාව වහාම ආරම්භ කරන්නයි උපදෙස් ලබා දී තිබෙනවා. කොවිඩ් කාල සීමාව තුළ දරුවන්ට ජංගම දුරකථනය අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වුණා. ඒත් දැන් වෙනකොට දරුවන්ගේ අධ්‍යාපනයට ජංගම දුරකථනය අවශ්‍යමද? පොයින්ට් තුළින් අද සොයා බැලීම ඒ ගැන. පසුගිය කොවිඩ් කාලයේදී අධ්‍යාපනයට ජංගම දුරකථනය අත්‍යවශ්‍යම දෙයක් බවට පත් වුණා. ඒත් දැන් ජංගම දුරකථනය අධ්‍යාපනයට අත්‍යවශ්‍යම දෙයක්ද? මේ ඒ ගැන සොයා බලන පොයින්ට්. දැන් ඉතින් ෆෝන් එක අත්‍යවශ්‍යයි කියන්නේ හැම එකම මේ වස්සප් වලින් තමයි දාන්නේ ටීචර්ස්ලා. නමුත් ඉතින් මම ඒකට කැමති නැහැ අම්මා කෙනෙක් වශයෙන්. ඒ මොකද මේ දරුවෝ ගොඩාක් මේ නාස්ති වෙනවා. ඒ නිසා මම කැමති නැහැ ඒකට. ඒක මම කැමති නවත්තනවා. ඇත්තටම දැන් කාලේ යන විදිහට නම් ෆෝන් එකක් ඕනේ. මොකද ලෝකේ දියුණුවයි තාක්ෂණෙත් එක්ක දැන් කාලේ ඉතින් ෆෝන් එකක් අනිවාර්යම ඕනේ. දැන් පාසල් ළමයිට නම් ඇත්තටම ෆෝන් එකක් ඕනේ. මේක ඉතින් අත්‍යවශ්‍යයි. කොවිඩ් දවස්වල වෙච්ච ආනේ හැම මුණ පැව ශ්‍රී ලංකාව. මම අවතාවේ පාසල් යන දුවදරුවන්ට ජංගම දුරකථනයක් අවශ්‍ය වුණා ඉගෙන ගැනීම සඳහා ඉස්කෝලවලට. ඉතින් ඒ කාලේ දුන්නා හිටුව දැන් අවශ්‍ය නැහැ ජංගම දුරකථනය. ඒවා මොකක්ම අපරාධ තමයි වෙන්නේ. ඉගෙන ගන්නෙත් නැහැ.
එනිසා අධ්‍යාපන ශේත්‍රයේත් කුඩා දරුවන්ගේ සහ අධ්‍යාපනයේ සියලුම අයටත් මේකට සම්බන්ධ වීමට සිදු වෙලා තියෙනවා. දැන් කොවිඩ් කාලේදී එක යම්කිසි ආකාරයෙන් සාධාරණීකරණය කිරීමට හේතු තිබුණා ඊට පස්සෙම තියෙන පසුබිමත් එක්කම. නමුත් දැන් හොඳ වෙනකොට ඊට පස්සෙම ඒකෙන් බැහැර වීමේ හැකියාව තියෙන බවට යම්කිසි ආකාරයේ අදහස් පහළ වෙනවා. නමුත් මෙතන වැදගත්කම තමයි දැන් මිනිස්සු ඒකට උරු වෙලා ඒකට අනුවර්තනය වෙලා ඒ වගේම ඒක යම්කිසි ආකාරයෙන් වියදම් අඩු දෙයක් බවට පත් වෙලා වීමන නිසා ඔවුන් තවදුරටත් ඒක පාවිච්චි කිරීම පොදු ප්‍රවාහයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මේක ඇවිල්ලා එක් එක් පුද්ගලයාගේ කැමැත්ත පරිදිව සිදුවෙන දෙයක් නෙමෙයි ඇත්ත වශයෙන්ම. මේක ඇවිල්ලා මේ සිව්වෙනි කාර්මීපලයත් එක්කම සිදුවෙන මේ තුම බුද්ධි යුගයේ මානවයාගේ ක්‍රියාකාරකම් තෙන්දී අධ්‍යාපනය ආර්ථිකය ආදී සියලු ක්‍රියාකාරකම් පැරණි තත්ත්වේ ඉඳන් අලුත් තත්ත්වයකට පරිවර්තනය වීමක් සිදු වෙලා තියෙනවා. ඒතකොට අන්නේ තත්ත්වයත් එක්ක තමයි මෙවැනි සංනිවේදන උපකරණ මගින් ඒවා භාවිත කිරීමේ මේ ප්‍රවණතාවය වර්ධනය වෙලා තියෙනවා. මෙතෙන්දී අපිට ගන්න ඕනේ ඔක්කොම දේ තමයි ළමයින් ඒකෙන් බැහැර කිරීමට වඩා මේ අලුත් තාක්ෂණය මේ අලුත් අධ්‍යාපන ප්‍රවේශය පාවිච්චි කිරීම සඳහා අවශ්‍ය කරන පුහුණුව ඒ තියෙන කුසලතාවය එහෙම නැත්නම් අපි කියන ඊට අවශ්‍ය කරන සංස්කෘතියක් ඇති කිරීම. ඒතොර ඒක තුල තමයි මම හිතන්නේ මේක අපිට ජය ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් දරුවන් ෆෝන් එකෙන් ඈත් කිරීම තුලින් නෙමෙයි තමන්ගේ අවශ්‍යතාවලට අනුව මේ උපකරණ පාවිච්චි කිරීමේ සංස්කෘතියක්. ඒ තියෙන පරිචය දරුවා තුල ඇති කරන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. නවසීලන්තයේ වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා. 2024 වසර සඳහා වූ පළමු කැබිනට් රැස්වීමේදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුවයි මෙම මහකොමසාරිස් කාර්යාලය පිහිටුවීම සිදුවන්නේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඇතුළු නියෝජිත පිරිසක් එම කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට අප්‍රේල් 22 වනදා නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත බවත් එම අමාත්‍යාංශය සඳහන් කළා. දෙරට අතර වෙළඳ, අධ්‍යාපන, ක්‍රීඩා, විද්‍යා, තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන ශේෂ්ත්‍රවල සහයෝගිතාවේ වර්ධනය කර ගැනීම මෙහි මූලික අරමුණු අතර වනවා. සපුගස්කන්ධ විදුලි උපපොළෙහි හදිසි අලුත් වැඩියාවක් හේතුවෙන් පැය 12ක බියකම ජල පවිත්‍රාගාරයට ජල සැපවීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙනවා. මෙම ජල කප්පාදුව සිදු කරනු ලබන්නේ අප්‍රේල් 24 වන බදාදා පෙරවරු 8:30 සිට පස්වරු 8:30 දක්වා බවයි සඳහන් වන්නේ. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශයටත්, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් ජල සැපවීම අත්හිටුවන ඉරවනු ලබනවා. ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි. සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා 2023 මාර්තු මාස 25 වන දින තර්ග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් ගොනු කර තිබෙනවා. ඒ අනුව එම තරඟ විභාගයේ පැවැත්වීමට පෙර 2023 මාර්තු 23 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් පනවන ලද අතුරු තහනම් නියෝගය හේතු කොටගෙන පැවැත්වීමට නියමිතව තිබූ තරඟ විභාගයේ අත්හිටුවනු ලැබුවා. මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පෙත්සම් විභාග වෙමින් පවතින අතර ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ලබා දෙන තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාව ප්‍රාප්ත ඒ.ටි. ආරිරත්න මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද පස්වරුවේ සිදු කෙරුණා. පසුගිය අඟහරුවාදා අභාව ප්‍රාප්ත වන විට ඔහු 92 වියේ පසු වුණා. 1931 වසරේ නොවැම්බර් 5 වනදා ගාල්ල උණුවටුනේ උපත ලද ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක්. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කරන ආචාර්ය ඒ.ටි. ආරිරත්න මහතා පළමු සර්වෝදය ශ්‍රමදාන කඳවුර පවත්වන්නේ නාලන්දා විද්‍යාලයේ සිසුන් 40ක් සහ ගුරුවරුන් 12 දෙනෙකු එකතු කර ගනිමින්. ශ්‍රී ලංකාභිමාන්‍ය මැග්සේසේ, නිවානෝ සාමතාගය, මහත්මා ගාන්ධි සාමතාගය වැනි ජාතික සහ ජාත්‍යන්තර උපහාර හා සම්මාන රැසකින් ඔහු පිදුම් ලැබුවා. එට අප්‍රේල් මාස 21 වනදා
ශ්‍රී ලංකා ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින් පාස්කු ඉරු දින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ 2019 අප්‍රේල් මාස 21 වන දිනයි. සඳ මතුපිට ගොඩබැස් වූ පස්වන මිනිසුන් සහිත යානය ලෙස ඇපලෝ 16 යානය සාර්ථක ලෙස ගොඩබස්වා ඇත්තේ 1972 අප්‍රේල් මාස 21 වන දිනයි. ලොව පළමුවරට ගිනි නිවන හමුදාවක් ස්කොට්ලන්තයේ ස්ථාපිත කිරීම සිදු කර ඇත්තේ 1703 අප්‍රේල් මාස 21 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.